පරිවාසයට යවනවා කියලා. බැරි වෙලා හරි සිරිල අයියන් ගෙදර හිටියොත් සිරිල අයියත් අනිවාර්යෙන් පරිවාසයට ගෙනියනවා. ඔව්. නෑ නෑ මේ මේ උඹ මොනාද බියට්‍රිස් ගැන දන්නේ? සිරිල අයිය මොනාද දන්නේ? ඔව්. 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 මං දන්නවා. මොනාද ඉතින්? ඔව්. බියට්‍රිස් කියන්නේ හේ සේමසේ බඩුවක් නෙමේ. ඔය පරිවාසයේ වැඩ කරන කාලේ එයා කියන දේ අහන්න නැතුව හිටපු කොල්ලෙක්ව. හරියට නිකන් මේ මේ බඩමැද්දට සරමාදීන කොට මහත නිකන් තොල මෙහෙම පල්ලයට ආපු කොල්ලෙක් උස්සලා ගැහුවලු පොලේ. ඒ කොල්ල මැරුණ සිරිලයි. ඔ ඔ මලේ නෑ මලේ නෑ. අතපය ගැල්ලා තාම රෝද පුටුවෙලු. අර කොළඹ තව ගෙදරක දරුවෝ බල්ලා තියෙනවා බීට්‍රිස්. ඒ දරුවෝ අද මේ රටේ හොඳ වැදගත් තැන්වල ඉන්නවා. ඉන්න. ඒ වගේම මේ බීට්‍රිස් ඒ කොළඹ ගෙදරට යනකොට වැඩ කර කර හිටපු වැඩකාරයෝ සේරම බීට්‍රිස් ගියාට පස්සේ ඔක්කොම එළවලු දැම්මලු. ඩ්‍රයිවර් අර. එතකොට අපිටත් එහෙම වෙයිද දන්නේ නැහැ නේද සිරිලයි? ඔව්. බලට එහෙම වෙන්නේ. මං කියන දේ ඇහුවොත් බලඩත් ඉතින් ඉස්සල්ලා ආපු කනට වැඩිය පස්සේ ආපු අඟනේ ලොකුනේ අපිට සිරිලයන්ට පස්සේ ආපු අඟ ලොකුනේ. ඔ ඔ ඔ හැබැයි එනියම් මේ
අනයම බැරි වෙලාහරි තත්තරින් නංගේ වේගියොත් අප මාත්‍යනෝ තත්තරින් නං කියන දෙනක තත්තරින් නංගිත් එක්ක හෝ පයනු තත්තර නංගි වැඩගන්න දැනකට අර ඔබ වැඩ කරන්න ගත්ත නැත්ත වැඩ කරන්න ගත්ත නැත්තම මං ඔළුව හැරුවත් යන හැරුවත් යන අදම රෝදු පුතු දිරිලයි මොන අර උස්සල පොලේ ගහපු එක බොහොම අපූරුයි ගෑල්ලම්මගේ කාමරේ තියෙන හැටි. ඇයි මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? ආන හැටි විතරක් ලැජ්ජ නැතුව මේ පේනව නේද මේ? පෑන් පෑන්සල් හැමතැනම මේ කොළගුලි හැමතැනම මේ පේනව නේද? හරියට මේක නිකන් පිස්සුලටපු කාමරයක් වගේ. ආ ඇත්තද? ඉතින් එහෙනම් ඔයා අස් කරලා දෙන්න. මේක සස්සන්න නම් අස් කරනවා. මේ ළමයෝ මේ ඔය සත්සරණිත් එක කරන සෙල්ලම් මගෙත් එක්ක කරලා ඇස් වෙන්න එපා. ඊළඟ පාර මම එනකොට මේ කාමරේ අස් කරලා තිබුණ නැත්තම් බලා ගන්න පුළුවන්. හා සපෝට් එක දෙන්න. සම්දීප් මල්ලිකෝ. එයා මේ පඩිපලේ ඔත්තු බලනවා. එයා තමයි මට ඔයාලට සපෝට් එකක් දෙන්න කියලා කතා කරේ. සපෝට් කරාට කමක් නැහැ. හැබැයි කෙල බින්දුවක් කරන්න බෑ. ඈ? ඊයේ. ඒකවත් තේරෙන්නේ නැහනේ. මම මේ කිව්වේ මේ ගැන කාටවත් කියන්න එපා කියලා. හරි හරි. මම ඒක කාටවත් කියන්නේ නැහැ. එනම් මේ අර ඊයන් කැල්ල අරන් දෙන්න උදේ ඊයම් මම දන්නේ නැහනේ මම දන්නේ ඔය ආවඩඩි හොඳ නිකන් ඉන්නවනේ ඊයන් කැල්ල කඳුරන්නේ මම ඉතින් ඊයන් එක්ක වැඩ කරපු ගනේ නෙමෙයි මාවේ මනම් මං යන්න ආ මේ හරි හරි ඔය තින්න උතන යකඩ කම්බි කැල්ල කගේ අන්න ඒක ඒක අරන් දෙන්න වැඩේ හරියයිද? මේක හරියයි. ආයි කියන්න දෙයක් නැහැ.
ඊට පස්සේ ගල්රෝල අපේ ගෙදරින් ඇයිද? යයි යයි. මේ ඔය ටෙස්ට් කරන්නේ. කොහෙද තියෙන්නේ? කොහෙන්ද තියෙන්නේ කියලා මගෙන් අහන්නේ. පොඩ්ඩක් හොයලා බලන්නකෝ. මොකට එව්වද මන්ද මේ වගේ කෙනෙක් සම්දීන. ඊට වඩා හොඳ සම්ජීවියා. මම යනවා. මේ ගිලුවක් කරේ ඉන්න. ඕනේ. වාම් තනියෙන් කරගන්න. මම යනවා. හරි ටෙස්ට් අවිලන්න. මේ ළමයෝ දැන් අස්කලද මේ කාමරේ? අයියෝ ගෑස් පෙන්නේ නැද්ද? ඔය අස්සලා දින්නේ. මේ එතකොට මේ කාමරේ අස් කරන්නේ නැද්ද? ඈ? නෑ. මම මේ කාමරේ අස් කරන්නේ නෑ. අස් කරන්නේ නෑ නේ? එහෙනම් මේ වේවැලේ කෝඩු පාර කන්න ඕන වෙලාද? ඈ? මං කියන දේ අහන්න උඹනව නැද්ද? නෑ. උඹනවත් නෑ. මේ මේක ගුඩියක් ඕනද? අපහු මේ කියන්නේපා. අස්කන කාමරේ. අනේ වගේ මහල කෝට් එක. ඔකෙන්ද ගහන්නේ? බය වෙලා දුවනකොට මට දැනුවා ගේ හෙල්ලෙනවා වගේ. මම ඉතින් පඩිපෙළත් කඩාගෙන වැටේ කියලා. ඊට හපන් මුණ කළු වෙලා දුම වැදිලා ඉන්නකොට නිකන් යකෙක් වගේ දැක්කේ. මාර විදියට බය හිතුණා. වගේ මොකද්ද? එයා යකා තමයි. පඩිපෙළ නෙමෙයි මුළු ගේම හරි කඩන් වැටුණත් කමන්නේ ඔය බියට්‍රිස් මේ ගෙදරින් යනවා. යයි යයි යයි. බය වෙච්ච බයවිල්ලට හිටියොත් තමයි බුදුමේ. ඒනම් කමක් නෑ. සවිදු අයියේ
ඔයත් එක්ක මේ ප්ලෑන් එක ගාපු හිඳ ගොඩ ගියා. සනකමල්ලිත් එක්ක මේ වැඩේ කරන්න ගියා නම් අතේ මාට්ටු වෙනවා. අපිත් අහුවේද? දුම් බෝම්බේ හයි කරපු එක කවුරුත් දැක්කේ නෑනේ. සදෙව් අයියා දැක්කනම් තමයි ප්‍රශ්නේ වෙන්නේ. සදෙව් අයියා නම් දැක්කේ නෑ. හැබැයි මේ වගේ වැඩක් කරන්න පුළුවන් අපේ පවුලෙන් ඉන්න එකම කෙනා ඔයා කියලා කටිය සැක කරන්න පුළුවන්. ඔයා ඉදින් දැන්ද මල්ලි ඔක කියන්නේ. මට නම් ඕනේ උනේ කොහම හරි යව එළවල දාන්න. බය වෙන්නේ බා. ඕන දෙයකට මම ඉන්නවනේ. මාත් එක ගුටි කන්න උනත් ඉන්නවද? ගුටි කන්න තමයි බැරි. වෙන ඕන දෙයකට මම අයියත් එක්ක ඉන්නවා. පොරුදු වෙන්න කරන වැඩක් නෙමෙයි මල්ලි. සද්දයන් නැහැ. බියටිස් කොහෙන් ඉද්දන්නේ? කොහෙන් ආවත් මොකෝ? පේනවනේ. ඇතින්නියක් වගේනේ. වාහිවාසි වැඩ කරමු මට. ඔකුන් හොයාගන්නක මහ කජ්ජන් නෙමෙයි. ඉඳහංගෝ. මේ පේනවා නේද මගේ ඇඟ හැමතැනම ජරාව. ඌනත් ඉවරයි. හිටං. කොහොකු? කොහෙද ඔකු? අතක තියාගන්නවා. තමුන් හැප්පෙන්නේ වැරදි කොල්ලත් එක්ක. කොල්ලා?